ආයිබන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හිමිදිරි උදෑසන වෙනදා වගේම ඔබ ආදරෙන් පිළිගන්නවා අපගේ රටවිරු YouTube නාලිකාවට. ඉතින් අද ඔබත් එක්ක බෙදා හදා ගන්න ආවේ අපේ කනගාටුදායක සිද්ධියක් පිළිබඳව. ඉතින් ඔබ දන්නවා විශාල මෙහෙවරක් කරපු කුවේට් තානාපති කාර්යාලයේ කම්කරුවන්සේ ප්‍රධානි අපේ ආදරණීය ඒ මිනිසා සුනිල් මහත්තයා ඊයේ 8 වෙනි දින කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටව ගියා මව්බිම බලා. ඉතින් අපිට හදවතට ලොකු වේදනාවක් කම්පාවක් වගේ දැනුණා. මොකද සුනිල් මහත්තයා කුවේට් තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට යාම කුවේට් රටේ ජීවත් වෙන අසරණ වූ මිනිසුන්ට සැබෑ ලෙසම ඒක ලොකු ප්‍රශ්නයක්, ලොකු වේදනාවක්, දරා ගන්න බැරි සිද්ධියක්. මොකද ඒක අපි හදවතින්ම දන්නවා. මැද පෙරදිග අසරණ වෙච්ච අම්මලාට පියෙක් වගේ ඌ සේවය කෙරුවා. අපි දන්නවා හැම තානාපති කාර්යාලයකටම එන නිලධාරීන් මෙවැනි සේවයක් කරන්න නැති බව. නමුත් සුනිල් මහත්තයා විශාල සේවයක් කෙරුවා. මේ මැද පෙරදිග මේ කුවේට් විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ අසරණ වෙලා තානාපති කාර්යාලයට එන අපේ ලාංකික ඒ අම්මා වරුන්ට අම්මේ කියලා, ළමයෝ කියලා, පුතේ කියලා කතා කරපු නිලධාරියෙක්ව අපිට තාම හමු වෙලා නැහැ. ඉතින් සුනිල් මහත්තයාගේ යාම අපි ලොකු කම්පාවකට පත් වෙලා ඉන්නේ. ඉතින් අපි දන්නේ ওই පුටුවට කවුරු එයිද කියලා. ඒ එන කෙනා සංවේදී කෙනෙක් වෙයිද, අසරණ වුණු අපේ ලාංකික අම්මා වරුදියා බලයිද, අපිට තාම හිතා ගන්න බෑ. ඉතින් මොකද සුනිල් මහත්තයා කියන්නේ සිකුරාදා ඔහුට පැවිරිච්ච නිවාඩුවත් ඔහු අපි වෙනුවෙන් කැප කරපු උතුම් මිනිසෙක්. මොකද ඒජන්සි ගානේ යනවා, ගිල් හැම දෙයක්ම බලනවා, මේ අම්මාවරු සතුටින් ඉන්නවද, පඩිනඩි හම්බෙලාද, වැඩ කරනවද, වැඩවලට දානවද, මෙයාලට කුටි බැට හිරිහැර වෙනවද ඒජන්සි වලින්, මේ සියල්ලම හොයලා බලන නිසා ඇතම් ඒජන්සි වලට සුනිල් මහත්තයාව ලොකු හිසරදයක් වුණා. හැබැයි නීත්‍යානුකූලව හොඳ දේ කරන සාධාරණව වැඩ කරන ඒජන්සි වලට සුනිල් මහත්තයාව කරදරයක් වුණේ නැහැ, හිසරදයක් වුණේ නැහැ. හැබැයි ඕනම අපි දන්න ඕනම ක්‍රියාවකදී ජාවාරම් කරන උන්ට සාධාරණයේ ජීවත් වෙන මිනිහව ලොකු හිසරදයක් ඇණයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ සෝෂල් මීඩියා මේ පුංචි කැමරා ඉදිරිපිට අපි ඇවිල්ලා මේවා හෙලි කරද්දී ඇතම් මිනිසුන්ට අපිව හිසරදයක්. මමයි මගේ සුරංග සහෝදරයවයි සමහරුන්ට ඇණයක්, සමහරුන්ට අපි නිකන් මිහිපිට දෙවිවරු වගේ කියලා අපි කියන්නේ කතාවට. නමුත් සමහරුන්ට මාවේ සුරංගය ලොකු ඇණයක්. මොකද අපි සියල්ලම එලි කරනවා, මේ පුංචි කැමරා ඉදිරිපිට අපි ගේනවා. අපිට හංගන්න දෙයක් නැහැ, හංගල වැඩ කරලා පුරුදුත් නැහැ. මොකද අපි සියල්ලම එලි පිට කරන්නේ. ඉතින් ඒක නිසා සැබෑ ලෙසම අසරණ වෙච්ච ඉදිරියේදී අසරණ කාට වෙයිද, කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි කෙසේ නමුත් සුනිල් මහත්තයා ගියේක දැඩිව දැනෙන්නේ මැද පෙරදිග බිත්ති හතර මැද්දේ කුටු වෙලා ඒ කෙනුත් අසරණ වෙච්චි කාන්තාවන්ට පමණයි. මොකද මේ රටට ඇවිල්ලා කිසිදු කරදරයක් නොවුණු අයට සුනිල් මහත්තයාව අගයක් නැති වෙන්න පුළුවන්. හැබැයි බිත්ති හතර මැද්දේ පඩි නැතුව ගුටි කාගෙන නේද ජීවත් වෙන ඒ අසරණ දෙමව්පියන්ට, ඒ අම්මාවරුන්ට විශේෂයෙන් පුදුමාකාරයෙන් සුනිල් මහත්තයාගේ යාම කම්පාවක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොම නමුත් සුනිල් මහත්තයා වෙන රටකට සමාට යන්න පුළුවන්, සුනිල් මහත්තයා ලංකාවේ රැකියාවක් කරන්න පුළුවන්. මේ සුනිල් මහත්තයා අපෙන් වෙන්වීම සුනිල් මහත්තයාට දෙයියන්ගේ පිටින් කිසිදු කරදරයක් නොවේ, නොම වේවා. නමුත් අපිටයි කරදරේ මේ කුවේට් රට ASCII ජීවත් වෙන මේ අකරතැබ්බියට මූණ පාලා ඉන්න කාන්තාවන්ට සහ පිරිමින්ට තමයි මේක විශාල ලෙසම දැනෙන්නේ. ඉතින් එක එක නොඑක් ජාති කතා කියයි, සමහරු සතුටු වෙයි, අපිට Facebook වලින් ඉදිරියේදී බලන්න පුළුවන් එයාලගේ සතුට එයාලා පළ කරයි. නමුත් කුවේට් රාජ්‍යයේ ජීවත් වෙන ලාංකික අපි හදවතින්ම කම්පා වෙනවා. අපේ ආදරණීය ඒ ජීවමාන ඒ රජු කියලා කිව්වත් අපි නිවැරදි, ඇත්තෙම ලොකු සේවයක් කෙරුවා ඔහු. අපි දන්නවා එම්බසි ඇතුළෙත් විශාල පිරිසක් කම්පාවට පත් වෙලා ඉන්නවා. මහත්තුරු මහත්මියන් දෙන්නේ තුන්දෙනි සතුටු වෙයි සුනිල් මහත්තයා වෙන්විලා ලංකාවට යාම පිළිබඳව. 99%ක්ම කම්පා වෙලා ඉන්නේ කුවේට් එකේ මේ ආදරණීය මිනිසාගේ වෙන්වීම ගැන. ඉතින් අපිට දරා ගන්න බෑ. කෙසේ නමුත් අපි උපරිම උත්සාහ කරමු. මමයි මගේ සුරංග සහෝදරයයි තවත් අපේ අපිට ආදරය කරන අපි වටා ඉන්න විශාල කාන්තා පිරිසක් අපිට වීඩියෝ කරලා සුනිල් මහත්තයාගේ ලංකාවට යාම නවත්ත ගන්න ලොකු උත්සාහයක් දරුවේ සිළු දෙනාටම හිස නම ආචාර කරනවා, ගරු කරනවා. බොහොමත් ස්තුතියි ඒ සිළු දෙනාටම. අපේ ප්‍රාර්ථනාව ඒ ඉල්ලීම අපිට නතර කරගන්න බැරි වුණත්
ඔබ සීලු දෙනා සුනිල් මහතා වෙනුවෙන් ඉදිරිපත් වීම අපි හදවතින්ම ඔබට ස්තුතිය පුද කරනවා. මොකද ඔබ අපි අසරණ රැජි අපිත් එක්ක හිටියා. සුනිල් මහත්තයාට ඔබ සීලු දෙනාම ලොකු හයියක් වුණා. ඉතින් අපි ඒක අගය කළ යුතුයි. ඉතින් අපි බලමු ඉදිරියට කවුද එන්නේ. මැද පෙරදි අම්මලාගේ දුක වේදනාව හඳුනන සංවේදී මිනිසෙක් එයිද කියලා අපි බලන් ඉන්නවා. එහෙම නාවෙත් අපිට ඉතින් ඉදිරියේදී සියල්ලම මැද පෙරදිගා අම්මලාට වෙන අසාධාරණකම් අපි මේ සෝසල් මීඩියා ඉදිරිපිටට ගේනවා. අපි වලට දැඩිව විරුද්ධව කතා කරනවා. මමයි මගේ සුරංග සහෝදරයයි මැද පෙරදිගා අම්මලාගේ මේ කඳුළුත් එක්ක මේ කෑ ගහන මේ කෑ ගැහිල්ල නම් නතර කරන්නේ නැහැ කියලත් අපි මතක් කරනවා. කොහොම නමුත් අපේම අය අපිට ගරහනවා, අපිටම මඩ ගහනවා, අපිටම තර්ජන දානවා, අපිටම අපහාස උපහාස කරනවා. ඒ කෙසේ නමුත් කවුරු මොනවා කිව්වත් මැද පෙරදිග අම්ම කෙනෙක්ගේ වේදනාව සැබෑ ලෙසම අඳුරන්නේ අම්ම කෙනෙක්ගේ මව්කිරි බීපු දරුවේ පමණයි. ඔබ හොඳට මතක තියාගන්න, සමහර විට අපිට මඩ ගහන අයට මේ වේදනාව දැනෙන්නේ එයාට ගෙදරින් අසාධාරණයක් වෙලා නැහැ. හරි, අසාධාරණයට ලක්වෙච්ච අම්මලා පණමෙන් අපිත් එක්ක ඉන්නේ එයාලගේ වේදනාව අපි අඳුරන නිසා. ඉතින් ඒක නිසා අපි ඔබට කියන්නේ නිතරම අපිත් එක්ක රැඳී සිටින්න, අපගේ රටවිරුව YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිටම් එක ටච් කරන්න. ඔබට අපි වීඩියෝ දාපු ෂණින්ම ළඟටම ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මගේ සුරංග සහෝදරයා ඔබ වෙනුවෙන්ම අලුතින් පේජ් එකක් නිර්මාණය කරලා තියෙනවා, දැල්ලු පහන්. ඉතින් ඒක නිසා මේ නිවි යන සියලුම පහන් දැල්වන්න තමයි මගේ සුරංග සහෝදරයා පළවෙනි අඩිතාලම දාලා තින්නේ. මේ දවස්වල මම Facebook නැහැ, ඒකත් ඔබට මතක් කරන්න ඕන. නමුත් මගේ සුරංග සහෝදරයා ඔබ ඉදිරියේ ඉන්නවා. ඔබ බය වෙන්න එපා. ඒ ගැන අපිට Facebook එන්න බැරි වුණත් අපේ රටවිරුව YouTube නාලිකාව තියෙනවා, ඔබ මතක තියාගන්න. ඒ නාලිකාව ඔස්සේ ඔබට වෙන සියල්ලම අපි එලිකරන්න, අසාධාරණයට ලක් වෙන අම්මාවරුන් ඉදිරියට ගේන්න, සාධාරණ ඉටුකරන්න අපි පැකිලෙන්නේ නැහැ, දෙපාරක් හිතන්නේ නැහැ. එහෙනම් මම කෙටියෙන් යුත්ත තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මටත් ගොඩක් වැඩ රාජකාරී තියෙනවා. අද ඉතින් මේ හිමිදිරි උදෑසන ඔබත් එක්ක මේ අපේ වේදනාව කම්පාව බෙදා ගන්නයි මම මේ විදිහට ඔබ ඉදිරියට ආවේ. ඉතින් සුනිල් මහත්තයා කරන කියන රැකිරස්සා මින් ඉදිරියට යන රටක සාර්ථක වේවා කියලා හදවතින්ම කුවේට් රාජ්‍ය ජීවත් වෙන ලාංකික අපි ප්‍රාර්ථනා කරමු. සුනිල් මහත්තයාට කොහේ ගියත් වරදින්නේ නැති බව අපිට ස්ථිරයි, හදවතින්මයි මේ කියන්නේ. මොකද සුනිල් මහත්තයා කියන්නේ උතුම් මිනිසෙක්, අවංක සේවයක් කරපු, තමන්ට ලැබිච්ච වැටුමට අවංක සේවයක් ඉටු කරපු ඒ උතුම් මිනිසාට සදාකල්ම සියල්ලම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සුනිල් මහත්තයා ඔබට. ඔබ මේ වීඩියෝ එක බලයිද නොබලයිද අපි දන්නේ නැහැ. කෙසේ නමුත් අපි එදත් ඔබ වෙනුවෙන් හිටියා, අදත් ඉන්නවා, මින් ඉදිරියටත් ඉන්නවා. මේ වෙන්වීම අපිට දරා ගන්න බැරි කරුණක් බවට පත් වුණා කුවේට් රාජ්‍ය ජීවිතේ අපිට. කෙසේ නමුත් එන ඒ කම්කරුවන්සේ නැවත එන ප්‍රධානි ඒ මහත්තයා හෝ මහත්මියක් එක්ක අපි වැඩ කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි බලමු කවුද එන්නේ කියලා මින් ඉදිරියට සුනිල් මහතාගේ ඒ ආසනය ගන්න. එහෙනම් ඔබ සිළු දනාටම දවස සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කරන කියන රැකිරස්සා සාර්ථක වෙන්න, ඔබගේ දරු පවුලත් එක්ක ඔබට සතුටින් ජීවිතය ගත කරන්න ලැබේවා, කිසිදු කරදරයක් නොම වේවා. දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාද කරුණාව ඔබ තුළම පවතිවා. බුදුන්ගේ සරණින් ඔබටත් කිසිදු කරදරයක් නොම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මම දිනේෂ් බෝලවත්ත එන සමුගෙන ගියා. සීලු දනාටම ජේසු පීටයි, සම්මා සම්බුදු සරණයි.